ඉසල ගාන ගැටලුව කියල බලමු පුතාගේ සහ පියාගේ වයස්වල එකතු අවුරුදු හැටහතයි. පියා පුතාට වඩා අවුරුදු තිස්තුනක් වැඩි මහල්. පියාගේ වයසකීයද පුතාගේ වයසකීයද. බලු බැල්මට මේ හරි සරල ගාන ඒ වුනාට හොයාගඩ ක්‍රමවේදය අපි ඔයට පහසුවෙන් හොයා ගණ්ඩ ඕන තැම් බලඩ පුතේ මේකේ අපි ඉස්සලා තේරු ගණ්ඩ ඕන පැති ඩක් තියනාමයකි. පුතාගේ සහ පියාගේ වයස්වල එකතුව ඔයාට සරලම විදේ තමයි මෙතැන නිස්සරලා පුතා මෙතැන පියා දැන් දෙන්නගේ වයස්වොල එකතුව දීලා තියෙනවා හැට හතා ඒක පැහැදිල නොයාල එතකොට අපි තේරුම් ගණ්ඩෝන පුතාගේ පියාගේ වයස්වොල එකතුව හැට හතයි දෙ අපි දන්නවා කොහොමට පුතාට වඩා තාත වැඩි මහල් තමා ඒක සාමාන්‍යත් එතකො දැන් වැඩිමහල් ප්‍රමාණය අපි ඔය ගඩ. එතකොට පියා පුතාට වැඩියෙන් අවුරුදු තිස්තුනක් වැඩිමල්ය එතකොට මේ පුතාගෙ තියෙන වයසට වඩා තාත්තාට වයස අවුරුදු තිස්තුනක් තියෙන. තාතත් තිස්තුනක් වැඩි. අපි ඉස්සර වෙලා කරන්න ඕන මේ කෙදී බෙන්න්න මේ වැඩිපුරතියන වයස්සීමාව නැත්තම් වැඩිපුරතියන අවුරුදු ගාන අප ස්ස ලයිං කරන්න එක හැට හතෙන් අයිංකරමු අයිංකර පුහාම හතෙන් තුනක් අඩ වුණහම කියද හතරයි. හයිෙන් තුනක් අඩන්හාම තුනයි. එතකොට ඔන්න මේ තියෙන්නේ තාත්තගේ පුතාගේ එකතුව මෙතන මේ තිස්තුන තියෙන්නේ පුතාට වඩා තාත්තගේ වයස වැඩි ප්‍රමාණි. මේ අඩුකරපුහාම තිස් සතරක්ෙනවා හැබැයි වැලදන් තේරුම් ග්ඩ ඕන තිස් සතර දෙකෙන් බෙදපුහාම පුතාටයි තාත්තටයි වැඩිවයස නැතිවෙනකොට සමාන වෙනෝ. දැන් බලන්ඩකු ඉස්සරලා තිස් හතරක් තියෙනවනේ තිස් සතර මේක දෙකෙන්ි බෙදම් බෙදපුහා වෙනවා තුනට දෙකේව එකයි. වරක් එක දෙකයි තුනෙන් දෙකක් අඩුකර පුහාම එකයි දාහතරට දෙවරක් හතයි. දැන් එතකොට ඔන්න පැහැදිලි මේ තියෙන්නේ දාහතක් වයිසනි එතකොට මේ දාහත එනොන කාටද දාහත එලෝ නැ පුතාට පුතාට වයි සවුරු දාහතයි. හැඩැයි තාත්තටත් මේ තිස්තුන අයිංකර පුහාම මෙතෙන්ට තාත්තට එෙන් ඕන වෙන්න මේ දාහතකුයි තිස්තුනකුයි කියකට තේරෙන් ඕනල. මේ තිස්තුන කියලා කියන්නේ පුතාට වඩා වැඩි කොටසන එහෙම නං තාත්තට එකතුවෙෙන් ඕන තව දාහතා. එතකොට තාත්තග වයසෙන්නේ දාහතකුයි තිස්තුනකු එකතුන හම තමයි තාත්තට වයසයන්නේ. පුතාට වයසෙන්නේ දා හතයි. අපිට දැන් උත්තරය ගණන ලේසි. එතකට පුතාගේ වයසා වුරුදු දාහතයි කිය අපිට එනවා. ගහ ට ත්තග වයිසනේ තාත්තක හොයන්නමකොද කරන්නේ මේ දා හතට වැඩිපුර තිස්තුන එකතු කරන්න එකතු කරපුහාම හතට තුරක් එක තුුණහම දහයයි තුනයි එකයි හතරයි එකයි පහයි. එතකොට එනවා අවුරුදු පණහා එතකොට ඔන්න පියාගේවයස අවුරුදු පණහයි දැන් බලන්ඩ උත්තරේ හරජි කියලා එකතු ගොරන්න බලන්ඩ හතයි බිඳුවයි හතයි. පහයි එකයි හය. එතොට තාත්තගේ පුතාගේ වයස්වොල එකතු වෙනවා හැට හතා. හැබැයි දැ මෙතන පොඩි ප්‍රශ්නයක් තිය න මේ පණහා දාාණ්ඩෝනෑ මොම කිව හැවලේම මේක අවුරුදු. මේකත් අවුරුදු. ඔයාලා අපේ සමහර දූල පුතාලා උත්තර පත්තරොල දානවා කිසිම ඒකකයක් නෑ නිකම් පණහයි කර දානවා. ෙම දැම්ම ලක්ුණු හම්බෙෙන් නැපුුතේ අනි වාරයෙ ඒකකේ දාණ්ඩ ඕනෑ. ඒ නිසා ඔයාල මේ පණහා කියන එක මොනවද කියලා කියන්න ඕන. පණහා අවුරුදු. මෙතනත් අවුරුදු දාහත. සමහර කට්ටිය මේක මෙහෙන්දානවා. අවුරදු කියලා. පිටි පැස්ල. මෙතනත් දානවා අවුරුදු කියලා. අපි සාමාන්‍යයෙන් ගනන්වල සම්මත ක්‍රමය අනුව අපි අගට දානෙ නෑ අගටදාන්න අපි සංකේත. අපි හිතම මීටර් ලම සන්ටිමීටර් අපි ඒ වදාන්නේ සංක්‍යාව කගට අපි හිතම මීටර හයයි. එතකොට ප්‍රශ්නයක් නෑ. කිලෝමීටර් හතයි එතකොට ගැටලුවක් නෑ සන්ටිමීටර් හයයි එතකොට ඒ ප්‍රශ්නෙ නෑ හැබැයි අපි රුපියල් දැම්මොත් මතක තියාගන්නකොය රුපියල් දැම්මොත් රුපියාල් තිහයි. ඒවාගේ මේ අවුරුදු පණහයි අවුරුදු දාහතයි. නැහිතරවැට පැහැජලී අපි කරේ තාත්තගේ පුතාගේ වයස්තගාන එකතු කරා ජීලතියෙන ගානයෙන් වැඩි ගාන අපි අඩු කරා අඩු කරල හිටන් ඒන උත්තරේ දෙකෙම් බෙද පුහාම තාත්තගේ පුතාටයි සමවෙනවා ඉන් පස්සන්නේ තාත්තගේ වැඩි ගාන මේකට එකතු කර පුහාම තාත්තගේ වයස පහතුන් හොයාගණඩ පුළුව. එතකොට පියාගේ වය සෞුරුදු පණහයි. පුතාගේවය සෞුරුදු දාහත. ඔය ක්‍රමේටයාලට පහසුවෙන් ඔය ගැටළු හදාගණඩ ක්‍රමබේදී තිය.